අයිබෝන් ආදරණීය දුවේ පුතේ අපි මේ සූදානම් වෙන්නේ නාට්‍ය හා රංග කලාව විෂයේ 6 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම ඉගෙන ගන්නයි මේ පාඩම තමයි ජන කතා ශබ්ද නගා කියෝ කොහ මේ පාඩමට මාත් එක්ක සම්බන්ධ වෙන්න ආපු දරුවෝ ටික මේ වැඩේට හරිම දක්ෂයෙක් ඉන්නවා අපේ ගමේ අපි යාට ආදරේට කියන්නේ කතන්දර මාමා කියලා වෙනසකටත් එක්ක අපි අමුද කතන්දර මාමලා ගෙදර ජන කතා ටිකක් අහගෙන එන්න බලන් ඉන්න ඕගොල්ලන්ටත් ඒක හොඳ අත්දැකීමක් වෙයි කියලා මං හිතනවා රාලහාමිට කියන්න රාලහාමි මේ ඒ කාලේ ඒ කියන්නේ මේ අපි ගැටවු කාලේ ඒ කාලේ මිනිසුන්ට තිබුණනව පුදුමාකාර නිදහසක් මාමණ්ඩි අපි ඒ කාලේ කොච්චරක් නම් සෙල්ලම් කරලා තියනවද ඒව මතක් වෙනකොට ආසාවි බෑ ඒව හරියට නිකන් හීන වගේ සෙල්ලම් කරන්න විතරක්ද රාලහාමි කවි සීපද කියන්නේ නැටුන් නටන් ඇලේ දොලේ පැනලා දඟලන ගස් නගින්න කතන්දර කියන්නේ අපිට මොන තරම්නම් නිදහසක් තිබුණාද කතන්දර කියනකොට මතක් වුණේ ඔව් අපේ අම්මා මට කියනවා ළඟදී කතන්දර කියන්න මාමණ්ඩිය හරිම රුසියා කියලා නේද උංචි සංදියේ ඉඳලා උංචි සංදියේ ඉඳලාම ඒගොල්ලන්ට ඉතින් කතන්දර නම් මාව තමයි මේකනේ රාලහාමි දැන් ඔන්න අපේ අම්මත් එක්ක දර කඩන්න කැලෑවට ගියා අපේ ආච්චිත් එක්ක පලා මිටියක් කඩා ගන්න වැව් පිටියට ගියා අපේ අප්පච්චත් එක්ක හේනට කුඹරට ගියා ගෙදර හිටියා මේ හැම වෙලාවකම අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අපිට මොන තරම්නම් කතන්දර කියලා දුන්නද රාලහාමිට කියන්න මට එව්වා හැම එකක්ම කටපාඩම් මාමණ්ඩි ඉතින් ඔය කතන්දර හැම එකක්ම කියන්නේ පොතපත බලලා නෙමෙයිනේ ඊම ඔක්කොම කිවි මතකින්මයි නේද මතකෙම මේ ඔක්කොම කියන්නේ මතකෙ මතකෙන් කතන්දර කියනකොට අපිට වාසියකුත් තියෙනවනේ ඒ මොකද්ද මේක නිරාලහාම් දැන් ඔන්න අපේ තාත්තා හරි අපේ සීයා හරි මට කියා දුන්න කතන්දර මං ආයෙත් කාට හරි කියනකොට ඒ කතාවට මගේ දේවල් දෙකක් දාන්න පුළුවන්නේ හරි 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 එතකොට ජන කතා හැමතිස්සෙම අලුත් වෙනවා කවදාවත් නෙවුවා පරණ වෙන්නේ නැහැ ඕන්න කතන්දර වල හැටි අන්න පුතේ අර තියෙන කතන්දර 100ක් ගෙදර ඔය 100 එළියට වෙලාම ඉන්නේ අපිට පුළුවන් අද ලස්සන කතන්දර ටිකක් අහගන්න පැත්තට එනවා මට හරියට පේන්නේ නැහැ අඳුනන්න අමාරුයි අපේ ඉස්කෝලේ හැමිනේ ළමයි කට්ටියකුත් එක්ක පොඩි එවුන් ටිකක් එක්ක එනවනම් මොකක් හරි අධ්‍යාපන වැඩකට වෙන්න ඕන ඔය ඉස්කෝලේ හැමිනේ නිතර නිතර මෙහෙ එන අය වගේ කටයුතු වලට ආයිබෝන් ඉස්කෝලේ හැමිනේ ආයිබෝන් ආයිබෝන් සීයේ ආයිබෝන් ආයිබෝන් අද අපි ආවේ මාමගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙයි. උදව්වක් බලාපොරොත්තුෙන් ආවනම් ඒක ඉතින් මට කරන්න පුළුවන් උදව්වක් නම් වැඩේ කෙරෙයි කිරිගහට යන්නවද? ආ ඊට කලින් මේ කණ්ඩායමම පුළුවන් පුළුවන් හැටියට ඇඳි ගත්තා නම් ආ මෙන්න මේක අල්ලන් ළමයින ආ පොට පොට එහාට ගන්න ආ හරි ඔ මේ වාඩි වුණා නේද? ඕන් ඔහම වාඩි වෙලා කොල්ලනේ. ආ. හොඳයි. එහෙනම් කියමුකෝ බලන්න මොකද්ද කාරණාව කියලා. අද මාමට අමුත්තෙකුත් ඉන්නා වගේ නේද? අපොයි ඒකට කමක් නැහැ. මේ ඉතින් අපේ පොඩි රාලහාමි මහත්තයා මේ අපේ අමුත්තෙක් වෙන්නේ කොහොමද? ඔව් මම පොඩි රාලහාම් ගැන අහලා තියෙනවා. එහෙනම් මාමණ්ඩි මම වෙන වෙලාවක ගිහිල්ලා එන්නද? නෑ නෑ නෑ. රාලහාමි තිම්මුකෝ. තිම්මු. එහෙනම් පුතාලම කියන්නකෝ.
සීයට ඇයි අපි ආවේ කියලා සීයේ අපි නාට්‍ය ආරංග කලාව ඉගෙන ගන්න ළමයි නාට්‍ය ආරංග කලාව ඒ කියන්නේ රාලහාමි මේ නාට්‍යකාරයෝ ටිකක් ඇවිල්ලා ඉන්නේ ඒකනේ බොහොම හොඳයි බොහොම හොඳයි මාය පුතාලා හොඳට මේ વિષය ඉගෙනගෙන ලොකු වුණාම ඔය අපේ සරච්චන්ද්‍ර මහත්තයා වාගේ එතකොට අපේ ජයලත් මනෝරත්න මහත්තයා වාගේ එතකොට අපේ හුණසේන ගලප්පති මහත්තයා වාගේ මේ ආනන්ද ගුණවර්ධන එහෙනම් හෙන්රි ජයසේන ඔව් 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 ඇයි අපේ සෝමලතා සුභසිංහ මහත්මිය ඒ වගේ තව ඔය නම් නොකියෙච්ච කී දෙනෙක් ඉන්නවද නේද පුතේ මෙන්න මේ නෝනලා මහත්තයලා වාගේ හොඳ රසවත් හර්ථවත් නිර්මාණ බිහි කරන මේ මුළු ලෝකෙටම ආදරය කරන හොඳ මිනිස්සෙක් වෙන්න මගේ පුතාලා හිතට ගන්න ඕනේ කොහොමද ස්තුතියි සි අපි සියදුන ආශිර්වාද අවවාද පිළිගන්නවා අනේ හොඳයි මොන තරම් ගුණ යහපත් දරුවෝද රාලහම් සීයේ අපි ආවේ සීයාගෙන් කතන්දර අහන්න නප්පච්චි කතන්දර අහන්න නම් ඉතින් මෙහෙටම තමයි එන්න ඕනේ අපි මේ කතන්දර ගැන කතන්දර කී කියමයි හිටියේ පුතේ ඔය කතන්දර කිව්වහම එක එක විදිහේ කතන්දර තියෙනෝනේ දැන් ඔන්න බලන්නකෝ ඉතිහාස කතා තියෙනවා එතකොට ජාතක කතා තියෙනවා එතකොට ජන කතා තියෙනවා චරිත කතා තියෙනවා දැන් මගේ පුතාලට මගෙන් ඉගෙන ගන්න ඕනේ ඔය මොන වගේ කතන්දරයක්ද ජන කතා ජන කතා නේද අද අපේ පාඩම ජන කතා ජන කතා ජන කතා කියන්නේ පුතේ අපේ අත්තලා මුත්තලා නත්තලා පනත්තලා ඔය වගේ පරම්පරාවෙන් පරම්පරාවට මේ කියාගෙන පවත්වාගෙන එන කතන්දර වලටනේ ජන කතා කියන්නේ මොනවද අතීත මුතුන් මිත්තන්ගේ සිට මුක පරම්පරාගතව පැවතෙන කතාන්දර. ඒ වගේම ඒ කතාන්දර නිර්මාණය කළ අයගේ නම, ගම, තොරතුරු සඳහන් වෙන්නේ නැහැ. අනිත් කාරණේ. ජන කතා අහනකොට ඒ කාලේ මිනිසුන්ගේ සිතුම් පෙතුම් හඳුනා ගන්නත් පුළුවන් වෙනවා. ජන කතා වලින් ආදර්ශයකුත් ගන්න පුළුවන්. හැම රටකම ගැමි සමාජවල ජන කතා නිර්මාණය වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි පුතේ ඉස්සර කාලේ ජන කතා පොත්පත් වල ලියලා තිබ්බේ නැහැ අපේ ආදි මුතුන් මිත්තු මේ ජන කතා කිව්වා අනෙත් අයට අහගෙන ඉන්නේ මමත් දැන් සූදානම් වෙන්නේ මේ දූල පුතාලට හොඳ ජන කතාවක් කියලා දෙන්න කොච්චර හොඳයිද අපි ආසයි සීයාගෙන් ජන කතාවක් අහන්න නේද පුතේ මම මේ කල්පනා කළේ මොකද්ද මං කියන ජන කතාව කියලා සීයේ අපි නම් කැමති හීල් බද්දංගුණ කතාවට හීල් බද්දංගුණ හීල් බද්දංගුණ කතාව මතක් වෙනකොටත් hina යනවා හොඳයි 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 මං එහෙනම් ඒ කතන්දරේ කියා දෙන්නම් හැබැයි රජෝ හැමෝමත් එක්කලා හූ මිටි තියන්න ඕනේ. මට විතරක් තනියම කතන්දරේ කියන්න බෑනේ. හොඳයි. එහෙනම් අවසරයි ඉක්කොලහන්නේ. ඕන්න පුතේ එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක එකෝමත් එක ගමක හිටියා ගමරාල කෙනෙක්. කවුද හිටියේ? ගමරාල කෙනෙක්. ආ ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලට තිබුණ පුතේ ලොකු ආසාවක්. ඒක තමයි හීල්බත් දංකුඩ කෑමේ ආසාව. ගමරාල හරිම ආසයි හීල්බත් දංකුඩ කන්න. ඉතින් හැමදාම උදේ පාන්දරට නැගිටලා කුස්සියට රිංගගෙන හීල්බත් දංකුඩ ටික අරගෙන මැටි කෝප්පෙට බෙදාගෙන ගමරාල හොඳට රස කර කර හීල්බත් දංකුඩ කනවා. ගමරාලගේ හාමිනේ අපි මේ ගම මහගේ කියලා කියන්නේ ගම මහගේටත් තිබුණා හීල් බද්දංකුඩ කන්න පුදුම ආසාවක් බලන්නකෝ පුතේ ඒකෙත් හැටි දැන් ගමරාල දන්නවා ගම හාමිනේ හීල් බද්දංකුඩ කන්න හරි මාසයි කියලා
ගමහාමිනේ හිල් බද්දන් කුඩ කන්න කලින් ගමරාල මාමා උදෙම්ම කුස්සියට ගිහිල්ලා බත් ටික දන් කුඩ ටික කනවා ගමහාමිනේ එනකොට දන් කුඩ ඉවරයි එහෙමත් දවසක තමයි ගමහාමිනේට දන් කුඩ පොඩ්ඩක් ඉතුරුනේ ඉතින් මේ දෙන්න දෙමල්ලෝ අතරේ පොඩි පොඩි රණ්ඩු දබරක් සිද්ධ වුණා මේ දන් කුඩ හින්දා ඕන්න සමහර දවස්වලට ගමහාමිනේ උදේම නැගිටලා කුස්සියට ඇවිල්ලා වළං ඇරලා බැලුවාම හීල් බද්දන් කුඩ ටික කාලා. ඉතින් ගම්මහාමිනේ කියනවා අනේ අම්මේ මේ මිනිස්සයා අදත් මේ හීල් බද්දන් කුඩ ටික කාලානේ. ඈ මිනිස්සයෝ මට දන් කුඩ පොඩ්ඩක් ඉතුරු කරන්න ඇත්තේ ඇයි මේ? කියලා ගම්මහාමිනේ කෑමොර දෙනවා. එතකොට ගමරාල මාමා ගගා හිනා වෙවි කියනවා. ඉතින් යෝධියේ මං කිව්වද හීල් බද්දන් කුඩ කන්න එපයි කියලා උරලා උදේ පාන්දරින් නැගිටිට ඇවිල්ලා මගෙ ටිකත් එක්ක කන්න තිබුණානේ කියලා කියනවා ඕන් ඔය වගේ රණ්ඩු දබර සිද්ධ වුණා ගමහාමිනේ ටිකක් අමනාපෙන් හිටියේ ඔන්න ටික දවසක් යනකොට ගමට ආව අනබෙරකාරයෙක් හොඳයි කියමු බලන්න කවුද අනබෙරකාරයා කියලා කියන්නේ රජතුමාගේ පණවිඩ ජනතාවට යවණක් කෙන හරියටම හරි හරියටම හරි රජුරවන්ට පණවිඩයක් කියන්න ඕනේ වුණාම රටවැසියන්ට අනබෙර කරුවෙක්ව තමයි පිටත් කරලා යවන්නේ ඉතින් මේ අනබෙර කරු ගමට ආව අනබෙරෙත් ගගා ඩුම් 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 ඔහොම අනබෙරෙත් ගගා එනකොට ගමහාමිනේ ගිහිල්ලා අනබෙර කරුව නැවතුවා අනේ අනබෙර උන්නේ නැහැ මොකක්ද අය අනබෙරේ කිව්වනම් අපිට දැනගන්න කියලා කිව්වා එතකොට අනබෙර කරුත් අර රාජකීය තත්ත්වය අරගෙන අසව් 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 මහවාසල අපේ මහරජුරුවන් වහන්සේගේ පණිවිඩයයි අපේ මහරජුරුවන් වහන්සේගේ දූ කුමාරිකාව මල්ලුවේනේ සෙල්ලම් කර කර ඉන්නකොට මලක් ඉඹින්න ගිහිල්ලා මල් ඇටයක් නාහයක් තිරුණයි කියලා ඕන්න අනබෙරේ ඒතරම් නෙමෙයි ඉතින් කියනවා මේ මල් ඇටේ ඉවත් කරලා දෙන්න පුළුවන් සමතෙක් හිටියොත් ඔහුට ඇතෙක් වරට වස්තුව දෙනවා හැබැයි මල් ඇටේ ඉවත් කරන්න බැරි වුණොත් ඔහුගේ හිස ගසා දමනවා කියලා අනබෙරේ කිව්වා ගමහාමිනේට කපටි කමක් ආවා ගමහාමිනේ කල්පනා කරනවා අපේ ගම යව යව්වනම් රජවාසලට දැන් ගමරාලට පුළුවන්ද පුතේ මල්ලට අයින් කරන්න ගමරාල වේදමාමා කෙනෙක් නෙමෙයිනේ ගමහාමිනේ හිතනවා අපේ ගම යව යව්වනම් රජවාසලට උන් දැට මල්ලට අයින් කරන්න බැරි වෙනවා එතකොට රජවාසලේදී හිස ගැසුම් කන්න වෙනවා එහෙදි හිස ගැසුම් කෑවොත් උන්ද ආයි ගෙදර එන්නේ නැහැ. එතකොට මට හීල් බත් අංකුඩ ටික තනියෙන්ම කන්න පුළුවන් කියලා ගමහාමිනේ හිතනවා. හැබැයි ඉතින් ටිකක් නපුරු අදහසක් නේද? හීල් බත් ටිකක් නැති වුණා කියලා ජීවිතයක් නැති කරලා දානේ. ඒ වුණාට ඉතින් මෙහෙම නපුරු අදහසක් ගමහාමිනේට ආවා. ගමහාමිනේ අනබෙර කරුට කියනවා අනේ අනබෙර උන් නැහැ. ඕකට ඉතින් ඔය හැටි වද වෙන්න ඕනේ. අර අපේ ගමරාල ඉන්නේ ගෙදර අපේ ගමරාල හරි දක්ෂයා ඔය වගේ වැඩ කරන්නේ මේ ගිය සුමානෙත් මල් ඇටයක් අයින් කරානේ නාහක තිබිච්ච ඕනොම කිව්වා කියලා අර අර ගෙදරට වෙලා බුදියගෙන ඉන්නේ හීල් බද්දන් කුඩ ගිල දාලා ආන් අර එකගෙන ගියා නම් රාජකුමාරිකාවගේ මල් ඇටේ අයින් කරලා ගන්න පුළුවන් කියලා කිව්වා ඉතින් අනබෙර කරුත් කල්පනා කරා දැන් ඉතින් මං අනබෙර ගගහ රටේ ගම පුරාම ඇවිදින්න ඕනේ නෑනේ මං මේ ගමරාලව අරගෙන ගියා නා රජවාසලට මටත් ඇගි භෝග හම්බෙයි කියලා අනබෙර කරු ගියා ගමරාලෙගෙට ගමරාල හොඳට හීල් බත් ටිකක් කාලා ඇඳට වෙලා අබෝදි ඔහොම ගමරාල බුදියගෙන ඉන්නකොට අර අනබෙර කරු ඇවිල්ලා කියනවා එයි ගමරාලේ රජවාසලට
නෑ නෑ ඔහේ අපරාධ කරපු නිසා නෙමෙයි ඔහේගේ වැදකමක් කරගන්නයි මේ එකගෙන යන්නේ රාජකුමාරිගේ නහය මල් ඇටයක් හිර වෙලා ඒ මල් ඇටය අයින් කරලා දෙන්න පුළුවන් කියලා මේ හාමිනේ කිව්වේ එනවා යන්න කියලා අනේ ගමරාල බෑ බෑ කියද්දි ගමරාල ලත වෙද්දි ගමරාලව ඇදගෙන ගියා ඕ දැන් ගමරාල ගෙදරින් එළියට බහලා මිදුලට යනකොටම මොකද උනේ මිදුලේ හිටපු ඇටිකිත් එක්ක පෑගුණා ගමරාලට ජූස් ගාලා කොහොමද ඇටිකිත්ව පෑගුණේ ජූස් ගාලා අන්න හරි ජූස් ගාලා පෑගුණා ගමරාල කල්පනා කරනවා මේ ඇටිකිත්ගේ ජීවිතේ නැති වුණා මං හින්දා මේක නම් හරියම අසුබ නිමිත්තක් අද නම් මගේ ජීවිතේ කම්මුතු ඇටිකිති ජූස් ඇටිකිති චූස් කී කිය ගමරාල ගියා දැන් පුතේ අර මිදුලෙන් ගිහිල්ලා දැන් කුඹුර මැද්දෙන් යන්න තියෙනවනේ කුඹුර මැද්දෙන් නියර දිගේ යනකොට ගමරාල දැන් ඔලුවත් කහක හනන ඇටිකිති චූස් ඉතාලක මං කරලාම පෙන්නන්න දැන් ගමරාල මාම ඇටිකිති චූස් කී කිය යනකොට දන්නේම නැ කකුලුවෙක් පෑගුණා චරස් ගාලා මේ කකුලුවවත් මැරුණා දැන් අමරාල කල්පනා කරනවා අනේ දෙයියනේ සත්තු දෙන්නේගේ ජීවිතේ නැති වුණා දැන් නම් ඉතින් මගේ ජීවිතෙත් නැති වෙනවා මේවා ඒ අසුබ නිමිති තමයි කියලා ඇටිකිටිචුස් කකුලු චරස් උහුම කීකී යනවා ඔන්න පුතේ යනකොට දැන් අර වැලිපාර දිගේ යනකොට කරත්තපාර දිගේ යනකොට ඕං හාවෙකාව පාරට හාවෙක් ඇවිල්ලා හාව ඒ පැත්තටත් පනිනවා හාව මේ පැත්තටත් පනිනවා ඉස්සරහට දුවනවා එහෙට මෙහෙට දඟල එතන එක එක කෝලම් කරන්න තියාගත්තා ගමරාල කල්පනා කරනවා ආමයි පුතාල කියන්න බලන්න මිනිස්සු කීප දෙනෙක් එනවා දැක්කහම හාවෙක් එහෙම කෝලම් කර කර ඉඳීද නෙබ්බැද්දට පැනලා හැංගෙනවනේ පන බේර ගන්න. ඉතින් මේ හාව එක එක කෝලම් කරනකොට ගමරාල මාමා කල්පනා කරා මේකනම් මේ හරිම අසුබ නිමිත්තක්. අද නම් ඉතින් මගේ ජීවිතේ ඉවරයි. දැන් මිනිහා කල්පනා කර කර යනවා. ඇටි කිටි චුස් කකුළු චරස්. හාව කලේ එකෙල මෙකෙල. කොහොමද කිව්වේ? ඇටි කිටි චුස් කකුළු චරස්. රජුරෝ ඉන්නවා සිංහාසනේට වෙලා රජුරෝ ඇහුවා ඒ ගමරාලේ පුළුවන්ද මගේ දූ කුමාරිකාවගේ නාහි හිර වෙලා තියෙන මල්ලෙට යයින් කරලා දෙන්න දැන් ඉතින් ගමරාල මාමට මේක පුළුවන්ද බෑ බෑ නිකුතේ හැබැයි ගමරාල මාමා කල්පනා කළා එකපාරටම බෑ කිව්වොත් මොකද වෙන්නේ ඈ රාජ්‍ය රෝහිස ගසා දමන්න නියම කරයි ගමරාල මාමා හිතුවා මං තව ටික වෙලාවක් හරි ජීවත් වෙන්න ඕනේ කියලා එහෙම හිතලා ගමරාල මාමා කියනවා අනේ පස්වාන් දහසකට බුදු වන්න අවසර දේවයන් වහන්ස මල්ලැටේ නම් අයින් කරලා දෙන්න පුළුවන් මට හැබැයි ඉතින් ඊට කලින් මට මෙතන බලියක් නටන්න සිද්ධ වෙනවා කියලා කිව්වා දැන් ගමරාල මාමට බලි නටන්න තේරෙනවද පුතේ නෑ නටුන් දන්නෙත් නෑ ඒවට කියන්න ඕනේ කවි දන්නෙත් නෑ පෙරපද දන්නෙත් නෑ හැබැයි ගමරාල මාමා මොකද මේ කලේ උන්ජි බොරුවක් කිව්වා තව ටික වෙලාවක් හරි ජීවත් වෙලා ඉන්න ඕනේ ඉතින් රජුර වහනවා මොනවද දැන් ඔය බලියට ඕනේ කරන්නේ ගමරාල මාමා කියනවා මේකට බොක්කතු ඕනේ කියලා ඔන්න රාජපුරුෂව ලව්වා ඒවත් ගෙනත් දෙනවා ගමරාල මාමා කියනවා දේවයන් වහන්සේක එහෙල් කඳන් ඕනේ රාජපුරුෂව ලව්වා ඒවත් ගෙනත් දෙනවා ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දුන්නා ඕන්න ටික ටික හැන්දෑ වුණා කරවල වැටිගෙන එනකොට රාජෝත්තමයන්න් වහන්සේයි විසවුන් වහන්සේයි දූ කුමාරිකාවයි තව කවුද රජවාසලේ ඉන්නේ කියමු බලන්න සෙබළු සෙබළු ඉන්නවා තව කවුද ඉන්නේ අමතිවරු
ඇමතිවරු ඉන්නවා. තව කවුද ඉන්නේ? ඇයි? සේවකයෝ. ආන්න සේවකයෝ ඉන්නවා. දැසිදස්සෝ ඉන්නවා. තව කවුද ඉන්නේ? ඇයි පුතේ මැති ඇමති ගොල්ල? මේ වගේ මේ හැමෝම එකතු වුණා රජවාසල මිදුලට ගමරාල මාමගේ බලි නැටුම් බලලා. දැන් ඉතින් මොකද කරන්නේ? මෙච්චර මහසෙනගක් එකතුල ඉන්න තැන බලියක් නටන්න නැතුව බෑනේ. බැලුවා වටපිට උඩැක්කියක් තියෙනවා. ගමරාල මාමා ගත්තා උඩැක්කියත් අතට. අරගෙන දැන් තොවිලේ පටන් අරගෙන. ගමරාල මාමා උඩැක්කිය ගහනවා ටික ටික නටනවා. දැන් බොරුවට. දන්නේ නැහැනේ නටන්න. ඉතින් එක එක විදිහට නටනවා. ඔහොම කර කර නටනවා, මෙහෙම කර කර නටනවා. එක එක විදිහට නටනවා. දැන් නැටුමෙන්ම වැඩේ කරගෙන යන්නත් බෑ ඉස්කෝලේ හැමෝම. දැන් මොකද කරන්නේ? ගමරාල මාමා කල්පනා කරා අද දවසේ දැන් ඉතින් මගේ ජීවිතෙත් ඉවරයි. අද උදේ ඉඳන් වෙච්ච දේවල් ටික කියන්න ඕනේ කියලා හිතාගෙන මෙයා ඉඳන් කියනවා ඇටිකි තිචුස් කකුළු චරස්. ඇටිකි තිචුස් කකුළු චරස්. කොහොමද කියන්නේ? ඔන්න ඇටිකි තිචුස් කකුළු චරස්. ඇටිකි තිචුස් කකුළු චරස්. කුමාරිකාවට තේරුණා. හැබැයි කුමාරිකාවට හරිම සතුටු. කුමාරිකාව බක 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 වාලා හිනා වෙන්න පටන් ගත්තා. අතෙන් කට වාගෙන කුමාරි හිනා වෙන කොහොමද හිනා වුණේ? ඕනෝම හිනා වෙනකොට හිනා වෙලා අර නාහේ තිබිච්ච මල් ඇටේ එක පාටම එළියට වීසි වුණා. ඕම් බලමුකෝ. ඉතින් මේ රාජ කුමාරිට හරිම සන්තෝසයි. මේ මල් ඇටේ නාහේ තිනකොට හරි වේදනාවක් තිබුණේ. දැන් ඉතින් හරි සුවයක් දැනෙනවා. රාජකුමාරි කියනවා මෑණියනි මෑණියනි මේ බලන්න මෑණියනි මේ නහය හිර වෙලා තිබිච්ච මල්ලේට එළියට වීසුණා. මට දැන් හරි සුවයක් දැනෙනවා මෑණියනි කියලා රාජකුමාරි හරි සන්තෝෂෙන් කෑගහනවා. ඉතින් විසුණු වහන්සේටත් හරි සන්තෝසයි පුතේ. ඒ විතරක් නෙමේ රජුරුවන් වහන්සේටත් හරි සන්තෝසයි. හා මෙතන හිටියා ඔය ඔක්කොටම වැඩිය සන්තෝෂ වෙන කෙනෙක්. කවුද පුතේ? ගමරාල මාමා. ඇයි? එයාගේ ජීවිතේ බේරුණානේ. ඉතින් ගමරාල මාමට හරි සන්තෝෂයි. දැන් මල් ඇටේ එළියට විසු වුණාට පස්සේ එයාගේ බලිය හරි ගිහිල්ලානේ. ඉතින් හරි ආඩම්බර කමට ඉන්නවා. රජුරෝ බැලුවා ගමරාල දිහා. ගමරාලේ. මුලින් බොරුවට මේ බයේ වගේ හිටියට ඔහේ හරි දක්ෂ වෙදෙක්නේ. මං ඔහෙට දුන්නු පොරොන්දු අමතක කරන්නේ නැහැ. ඇතෙක් බරට වස්තුව දෙනවා. දැන් රජුරු මෙහෙම කිව්වහම ගමරාලට හරි සන්තෝසයි. මෙතන තිබුණා පුතේ රත්තරන් තිබුණා. රිදී තිබුණා. කියමු බලන්න තව මොනවද තිබුණේ? මුතු. මුතු තිබුණා. රංකාසි. රංකාසි තිබුණා මෙතන. කියමු බලන්න තව මොනවද තිබුණේ? එක ජාතිය ආභරණ තිබුණා. තව මොනවද තිබුණේ? ගජමුතු. ගජමුතු තිබිලා. ඔය බලන් හිටියා වගේ කියන්නේ. ගජමුතු තිබිලා තියෙනවා. හොඳයි කියමු බලන්න තව මොනවද තිබුණේ? මැණික් තිබිලා තියෙනවා. දැන් බලමුකෝ. රත්තරන්, රිදි, මුතු, ආභරණ, ගජමුතු, මැණික්. තව එක එක ජාතියේ දේවල්. දැන් ඇතෙක් බරට වස්තුව ගමරාලට මේවා ඔක්කොම කර තියාගෙන ගෙදර ගෙනියන්නත් බැහැනේ. රජතුමා රාජපුරුෂයන්ට කිව්වා මේ වස්තුව සේරම ගමරාලගේ ගෙදරට ගිහින් දෙන්නය කියලා. ඉතින් ගමරාල රාජපුරුෂයෝත් එක්ක පිටත් වුණා. පහුවෙන්ද පාන්දර වෙනකොට ගමරාලට ගෙදර යන්න පුළුවන් වුණා. ගමරාලගේ හාමිනේ ගම මහගේ උදේ පාන්දරින්ම නැගිටලා කුස්සියට ගිහිල්ලා හීල්බත් දංකුඩ ටික හොඳට එකතු කරගෙන මැටිකෝප්පෙට දාගෙන කනවා. හාලි ගමරාල හිටියා නම් ඉතින් මට මේවා කන්න හම්බෙන්නේ නෑනේ.
නම් නම් ගහ කනවා කනකොට උන්න ගේ වටේ අඩි සද්ද ඇහෙනවා ගමහාමිනේ බැලුව හොරු ඇවිල්ලා දන්නෙත් නැහැ ගමරාලක් ගෙදර නැහැ දැන් ඉතින් දෙයියනේ මොකද කරන්නේ කියලා ගමහාමිනේ දොර යාන්තම් ඇරලා බැලුවා ඇහැ විතරක් දාලා බැලුවා බලනකොට මෙන්න වැඩි මිදුල වටේටම රාජපුරුෂයෝ අරගෙන ආපු වස්තුව දීපොල මිදුලේ පිරිලා ගමහාමිනේ දොර ඇරලෙන්න ගමරාලව බැලුවා ගමරාලේ දැන් ඔක්කොම විස්තරේ මේ ගමහාමිනේත් එක්ක කිව්වා මෙන්න මෙහෙමයි මට උනේ කියලා දැන් මොකද කියන්නේ ඊට පස්සෙත් ගමහාමිනේ ගමරාලත් එක්ක රණ්ඩු වෙන්නේ නැද්ද හීල්බත් බෙදා ගන්න බැරුව නෑ ආ මේ දෙන්න ඊට පස්සේ බොහොම සන්තෝෂෙන් හිටියා ඇයි දැන් ගමහාමිනේට වස්තුවකුත් තියෙනවනේ ඈ ඇතෙබ්බරට වස්තුව කියන්නේ පොඩි දෙයක් ඈ ඊට පස්සේ ඉතින් මේ දෙන්න රණ්ඩුනේ නැහැ ටිකක් වැඩිපුර බත්තු වෙලා වැඩිපුර හීල් බත් දංකුඩ ටිකක් ඉතුරු කරලා දෙන්නත් එක මේ හීල් බත් දංකුඩ බෙදාගෙන කෑවලු ඕන්න බලන්නකො දෙන්න දෙමල්ලෝ අතරේ සිද්ධ වෙන දේවල් නේ දැන් මේ කතන්දරේ කියන්නේ ඔය පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මිනිසුන්ට අහමු විදිහට වාසනාව උදා වෙන්නත් පුළුවන් අවසානයේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අයට බොහොම සමගියෙන් සමාදානේ ජීවත් වෙන්නත් පුළුවන් කියලා හොඳයි ඕන් ඉතින් මට පුළුවන් හැටියට මං කතන්දරයක් කිව්වා මේ මයි පුතාලත් කතන්දරේ බොහොම රසවින්ද විඳ අහගෙන හිටියා නේද රාලහාමි මාමා ඔය විදිහට කතන්දරේ කිව්වට දැන් කාලේ ඔය වගේ කතන්දර පොත්වල විතරනේ ලියවිලා තියෙන්නේ ඒකනම් එහෙම තමයි ඒත් රාලහාමි ඒකිනුත් පොඩි යහපතක් සිද්ධ වෙනවනේ ඒ මොකද්ද නෑ දැන් ඉතින් ඔය කතන්දර පොත්පත්වල ලිව්වහම මේ දරුවන්ට දැන් මේගොල්ලන්ගෙන් පස්සේ එන ඊළඟ පරම්පරාවල් වලට ඕවා කියවලා මේ දැන කියා ගන්න පුළුවන් වෙනවනේ ඒකෙත් ඇත්තක් තියෙනවා ඒකනේ ඒකනේ දැන් ඕකටනේ කියන්නේ නේද ඉස්කෝල හාමිනේ මේ ජනකතා සංරක්ෂණය වෙනවා කියලා නැත්තම් නැත්තම් අපේ මාමේ ආ මට මේ මතක් වුනේ මංගාව තියෙනවා පුතේ මං පුංචි කාලේ ඉඳලා අහපු කතාන්දර එකතු කරලා ලියලා හදපු පොතක් හිටිල්ලකෝ මං උඹලට ඒක ගෙනහල්ලා පෙන්නන්න හරි අපෝරුයි පුතේ අපේ පාඩමේ ඊළඟ කොටස ජනකතා කියවමු ජනකතාවක් කියවනකොට ඒ කියවන කෙනාගේ අවධානයට ලක් වෙන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා පුතේ. අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. අර්ථය මතුවනසේ භාෂාව හසුරවන්න ඕන. ඒ වගේම කතාවේ විරාම තබමින් කතාව කියවන්න ඕන. අනිත් එක සංවාද චරිතයට උචිත ලෙස හසුරවන්න ඕන. ඊගාවට ඒ කතාවේ තියෙන චරිත මතු කරලා පෙන්වන්න ඕන. තවත් කාරණයක් පුතේ. කතාවේ ආදර්ශය ප්‍රකාශ වෙන්නත් ඕන. මේන් තියෙනවා පුතේ. මං අර කියාපු මගේ ජන කතා එකතුව. මේ දැන් මං ගොලාට වැඩක් දෙනවා. දැන් මේ පොතෙන් කතන්දරයක් හොයාගෙන තෝරගෙන කියවන්න ඕනේ මාය අම්මලා ටික. හැබැයි ඉතින් දැන් ඔය මං අහගෙන හිටියේ මේ ඉස්කෝලේ හාමිනේ උඹලට විස්තර කරලා දුන්නා. මේ කතන්දර කියවනකොට පුතේ ඔය ඉස්කෝලේ මේ පාඩම් පොත කියවනවා වගේ කියවුවොත් හරිද? නෑ. දැන් ඉතිහාසයේ පොත කියවනවා වගේ, විද්‍යාව පොත කියවනවා වගේ ජන කතා කියවන්න බෑ. ජන කතාවක් කියනකොට අපිට මේ කතාව මැවිලා පේන්න ඕනේ අහන් ඉන්න කෙනාට. එතකොට මේකේ තියෙන චරිත අපිට මේ චරිත හැසිරෙන හැටි දැනෙන්න ඕනේ. ඒ චරිතවලට හරි අපූර්වට සංවාද අපි කියන්න ඕනේ. ආන්න එහෙම අපි ඒකට කියන්නේ ඉස්කෝල හාමිනේ කතාවක් පණ පිහිටවලා කියනවා කියලා. හොඳයි. ඕන් මගේ පොත. දැන් මං මේක බලාගෙන කතන්දර කියන්න කාටද දෙන්නේ? මේ දැන් අපි මෙහෙම කරමු. හැමෝටම දෙන්න බෑනේ එක පොතයිනේ තියෙන්නේ. දැන් මුලින්ම ජනකතා කියන්න අහන්න ඕනේ කියලා කිව්වේ මෙන්න මේ උන්න ඇහෙනේ. අපි උන්න ඇහෙට දෙමු කතන්දර පොත. අම්මේ.
ඕන්න පුතේ මේ පොතෙන් හොඳ කතාවක් තෝරගෙන පණ පිටවල කියන්න ඕනේ සියේ මන් නාඩි බැලීම කතාව කියන්නද ඔච්චර හොඳයිද ඕක හරි රසවත් කතාවක් බලත් කැමති වෙයි ඔය කතාව අහන්න ඕ සියේ නාඩි බැලීම විජේ සිංහ විද පරම්පරාව නාඩි ශාස්ත්‍රය ගැන දැනුනොත් බොහොම ප්‍රසිද්ධයි ඉස්සර කාලේ ඒ පරම්පරාවේ උදවිය මහනුවර රජබෞලණත් ඉඳලා කරලා තියෙනවා දවසක් ඒ වෙදමුත්තේ කොට රජමාලිගාවේ පණිවිඩයක් ලැබිලා තියෙනවා වෙදමුත්තා බෙහෙත් හෙපුවත් අරන් පුළුවන් තරම් ඉක්මනට රජමාලිගාවට ගියා ආතුරිය මහ බිසවුන් වහන්සේ ඒත් වෙද කොටවත් බිසවගේ අත අල්ලන්න තහනම් ඒව රාජකීය ශරීරනේ තිරේකින් මෙහාට නූලක් ආවා වෙදමුත්තා නූල් අල්ලගත්තා රජතුමා සිංහාසනයට වෙලා බලාගෙන ඉන්නවා අනේ මට තව කියන්නට ඕනේ ආ හා හා හොඳයි කතන්දරේ බෙදාගෙන කියහල්ලකෝ රණ්ඩු වෙන්නේ නැතුව ටික වෙලාවකින් වෙදමුත්තගේ ඉහින් කණින් දාඩිය මත උනා නූලත් එක්කම අධික වෙවුලන්න පටන් ගත්තා රජුරු ඒක දැකලා හේතු ගැහුවා කියන්නත් බෑ නොකියත් බෑ කොහොමද දංගෙඩියට බෙල්ල දෙන වෙන එක සිකුරුයි ඒත් ශාස්ත්‍රයේ තියෙන ආදරේටයි ආත්ම ගෞරවයේ හිඳයි අන්තිමට ගොත ගහලා කිව්වා දෙවියන් වහන්සේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා මේක නම් කකුල් 4ක සහ 4 සතක නාඩියක් මිස මනුස්ස ශරීරයක නාඩියක් වෙන්න බෑ කියලා රජුන් ගැත කඩුවෙට ගියා දොරටු පාළය සීරුවෙන් හිටියා රජුරුව සිංහාසනයෙන් බැස්සා කවුරුත් හිතුවා වැඩේ එතන කම්මුතුයි කියලා නින්දා කළේ මහබිදුන් වහන්සේටනේ දෙන්න අනේ බෑ දෙන්නනේ මේ මේ මං කියවනේ රණ්ඩු වෙන්නේ නැතුව බෙදාගෙන කියවහල්্লাই කියලා ඒත් රජුරුව ගමන් කළේ ඉවේ පැත්තට එමින් සීරුවේ ටිකේ ටිකක් ඈත් කරලා බැලුවා භක භක ගාලා hina වෙලා ආයෙත් රජුරුව සිංහාසනේ වාඩි වුණා ඔක්කොම ගල් ගැහිලා බලන් ඉන්නේ වෙදමුත්ත මීනෙන් වගේ රජුරුව දිහා බැලුවා රජුරුව ඒ වෙලාවේ වෙදමුත්තර නම්බු නාමයක් පට බැඳන ගම්වරේ කුද්දුන්න නූලේ අනික් කෙළවරේ බැඳලා තිබුණේ මහ බිසව හුරතල් කර කර හිටිය හුස් පැටියගේ කකුලේ බා ආරංචි උනේ ඊට ටික කාලෙකට පස්සේ සීයේ මම තව කතාවක් කියන්නද ආසයි නම් ඉතින් ඔය පොතේ තියෙන කතන්දර ඔක්කොම කියෙව්වත් මට මොකද හොඳා හොඳා තව කතාවක් තෝරගෙන හැබැයි ඉතින් බොහොම ලස්සනට කියන්න ඕනේ බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට උත්තරා ගමක අම්මා කෙනෙකුයි පුතාල දෙන්නෙකුයි හිටියා මේ අම්මා පුතා දුකසේ පුතුන් දෙදෙනා දැඩි කළා නියම වයස එනකොට පුතාල දෙන්නට ලේලිලා දෙන්නෙකුත් ගෙනත් දුන්නා එයින් බාල පුතා හුඟක් පොහොසත් යාගේ බිරිඳ හරිම නපුරුයි බිරිඳට බය පක්ෂපාතකම් ඇති බාල පුතා අම්මට සැලකුවේ නැහැ ඉතින් දවසක් මේ දුප්පත් අසරණ අම්මා බාල පුතාගේ ගෙදරට ගියා කෑමට යමක් ඉල්ලගන්න මේ වෙලාවේ පුතයි ලේලි දෙන්නම ගෙදර ඉඳියා අම්මා කෑමට යමක් ඉල්ලුවාම ලේලි වීනලි දෙකක් මැනලා මල්ලකට දාලා අම්මට දුන්නා අම්මට ඉබේටම මෙන්න මෙහෙම කියවුණා බඩේ ගිනි වෙලා මාගිය කල පුතු ගෙගෙට මැනලාවි දෙකක් දුන්නයි මල්ලකට ගම් දෝනු ගම් දෝ කියලා සිතුනි මට මැනලද පුතේ මා නුඹට
ඇහුනම ලේලිට හොඳටම තරහ ගියා. ඇය හරිම කටකාර ගැහැණියක්. ඇය තමන්ගේ සැමියාගේ අම්මට මෙන්න මේ ආකාරයට බැන වැදුනා. දුකක් නැතුව මා ඇති කල අම්මාට මිටක්වත් දුන්නේ නැතවි ඉල්ලුවිට දෙකක් වී මැනලා දීලත් මල්ලකට මොකක් කියන වද මෙහැලියේ පල දොරට ඉතින් මේ කතාව අහපු බාල පුතා තමන්ගේ බිරිඳගේ පැත්ත අරගෙන අම්මට දොස් කියන්න පටන් ගත්තා. ඇය තමන්ගේ බිරිඳගේ කෝපය නිවන්න මේ විදිහට කිව්වා. ඕ දෙන්න මට ඕනි දැන්. මනලත් නැලි දෙකක් දුනිවි අම්මාට වෙනදත් ඔහොම දෙනවා අවුරුත් දෙකට කවදත් ඔහොමමයි උන්දගේ සට කපට උඹ සිත් කෝපනොමගෙන පල යන්කගෙට අනේ හේෂාන් දැන් මට දෙන්නකෝ මේ වෙලාවේ හදිසි කටයුත්තකට යන ගමන් ලොකු පුතා ඒ කියන්නේ අර බාල පුතාගේ අයියා මේ ගෙදරට ගොඩ වුණා. එයා පැත්තකට වෙලා මේ සංසිද්ධිය බලාගෙන හිටියා. එයාට අම්මා ගැන හුඟක් දුක හිතුණා. අම්මගේ ඇස් දෙකෙන් කඳුළු කඩා හැලෙනවා. මේක දරා ගන්න බැරි වුණු ලොකු පුතා තමන්ගේ මල්ලිට මේ විදිහට අවවාද කළා. මල්ලියේ ඔහොම නොකරන්න අපේ අම්මාට දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට තියන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට මාමේ අපි දැන් කතා ඇහුවා කතන්දර කිව්වා අපේ පළවෙනි පාඩමේ කොටස් දෙකක්ම ඉවරයි එහෙනම් ඉතින් ඉස්කෝලේ හාමිනේ මගෙන් ඉල්ලපු උදව්ව කෙරුණා නැත්තම් අපේ මාමේ අපි හිතුවටත් වඩා හොඳට ඒ කාර්ය සිද්ධ වුණා මොකද්ද කිව්වේ හාමිනේ බෙලිමල් තම්බුවද ඕන්න කොල්ලනේ ආච්චි අම්මා බෙලිමල් තම්බලා හකුරුත් එක්ක අපිට බොන්න ඇහුන්නේ අම්මපා හැලපත් තම්බුවා මේ ඩිංගට බලන්නකො රාලාමි මේ අපේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර කියන්නේ මේ දරු පැටව ආවා කියලා දැනিলা හැලපත් අම්බල බෙලිවලුත් අම්බල එහෙනම් දරුවනේ මේ පැත්තෙන් කුස්සියට ගිහිල්ලා ආච්චි අම්මගෙන් ඉල්ලගෙන ඔය හැලප දෙක තුනක් කාලා බෙලිමල් පොල් කට්ටක් දීලා පොඩ්ඩක් විවේක ගනිල්ලකෝ ඈ හා යන් ඉතින් එහෙනම් මේ පැත්තෙන් ඕගෙනම නඩේම එහෙනම් මාමි බොහෝම අපූර්වට අපේ වැඩේ සිද්ධ වුණා අපි එහෙනම් ගිහින් එන්නම්කෝ හොඳයි හොඳයි ආයිබෝ මාමේ ආයිබෝ ඉස්කෝලහාමේ ඉතියේ දරුවෝට එක නම් හරිම අපූරු බොහොම ස්තුතියි එහෙනම් මාමේ හරිම අපූරුවට අපේ පාඩම කෙරුණා බලන් ඉන්න දරුවොත් ගොඩාක් ආසාවෙන් අපේ කතන්දර මාමගේ කතා ටික අහන් ඉන්නේ නැති කියලා මං හිතෙනවා මේ පාඩමේ දෙවෙනි කොටසට අපි ඉතාමත්ම ඉක්මනට ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා එහෙනම් ආයුබෝවන් අපි දැන් අපේ වැඩේ පටන් ගමු